අයිබුවන් දිනෙන් දින වෙනස් වෙන වාණිජ ලෝකයේ තොරතුරුත් සමග මේ ශ්‍රී ලංකා වාණිජ වර්තා. අද වාණිජ වර්තාවෙන් අප මුලින්ම අවධානය යොමු කරන්නේ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයට අනුබද්ධිත කෙවින්ටන් ඉලෙක්ට්‍රිකල් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම මෙවර වෙසක් මංගල්‍ය නිම්ති කර ගනිමින් සිදු කළ දොළොස් මහේ පහන් පූජාව වෙතයි. මෙම දොළොස් මහේ පහන් පූජාව පැවැත්වුණේ කුරුණෑගල ධම්මටවත්ත ශ්‍රී සුදර්ශනාරාමේදී. මෙම දොළොස් මහේ පහන් යුගලය තිස්ස මහ විහාරස්ථානයේ සිට සිරස යුනියන් ඇෂුරන්ස් වෙසක් කලාපයට ධාතුන් වහන්සේලා වැඩමවන ලද පෙරහැරේ විශේෂ රථයකින් වැඩම කරවා වෙසක් කලාපයේ තැන්පත් කොට පසුගියදා මෙම විහාරස්ථාන වෙත පූජා කළා. කෙවිල්ටන් ආයතනය ප්‍රමුඛස්ථානයේ අනුග්‍රහය ඇතිව කුරුණෑගල ධම්මඩවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට දොළොස් මහේ පහන් පූජා පින්කම බොහොම හොඳින් අප විහාරස්ථානයට ඒ පින්කම සිදු කිරීම ගැන ඒ වගේම අපේ සහෝදර හාමුදුරන් වහන්සේ වෙන මායලිය පිරිවෙනේ මංගල පිරිවෙනේ ප්‍රධාන කෘත්‍යාධිකාරී අපේ මහනුවර අසිත පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ විහාරස්ථානයටත් මේ වගේම උතුම් පින්කමක් සිදු කරනවා. ඒ වෙනුවෙනුත් මා මේ අවස්ථාවේදී සිරස මාධ්‍ය ජාලයේ සියලුම කළමනාකාරයේ ඒ වගේම ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් ඇතුළු කොට සියලුම දෙනාටමත් ඒ වගේම කෙවිල්ටන් ආයතනයේ ගයන් රණසිංහ මහත්මයා ඇතුළු කොට ඒ සියලුම දෙනාටමත් ඒ වගේම සිරස මාධ්‍යයේ නරඹන සියලුම ලෝකවාසී ජනතාවටත් මා මේ අවස්ථාවේදී මේ වෙනුවෙන් කෘතඥතා පූර්වකව පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම අපේ විහාරස්ථානයට සතර පෙරවේ දායකකාරකාදීන්ටත් මේ ලැබිච්ච මහ පින්කම මහත් ගරුසරුව ඇතුව අපි බාර ගන්නවා පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. වෙසක් මංගල්‍ය නිමිති කර ගනිමින් සෙලාන් බැංකුව භක්ති ගීත සංදර්ශනයක් සංවිධානය කර තිබුණා. සෙලන් බැංකුවේ ප්‍රධාන ශාකා පරිශ්‍රයේ පැවති මෙම බැතිගේ සංදර්ශනය සඳහා බැංකු නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සමාජිකින්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සේවාදායකයෙකු සඳහා රුපියල් මිලියන 100ක රක්ෂණ මුදලක් ලබා දීම පසුගියදා සිදු කෙරුණා.
හදිසි අපදාවක් හේතුවෙන් විනාශයට පත් වූ ආධාර දේනිය ස්ටේට් පෞද්ගලික සමාගමේ බටුවංගල ප්‍රදේශයේ තේකාර්මන්ත ශාලාවක් වෙනුවෙන් එහි හිමිකරු වන ආචාර්ය ඩබ්ලිව් ඒ ජිනදාස මහතා වෙත මෙම රක්ෂණ මුදල් පිරිනැමීම සිදු වුණා. ඒ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් දේපළ හිමිකම් කළමනාකරු නිහල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මාසයේ 9 වෙනිදා අපේ තේකාර්මන්ත ශාලාට හදිසි ඇති සුළු කුණාටුවක් පත් වෙලා දැඩි ලාභහානියක් වුණා. ඒ අවස්ථාවේ අතරපවි අප ආයතනයේ මේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ තමයි රක්ෂණය කළ තිබ්බේ. එයින් මේ රක්ෂණ සංස්ථාවේ අතර කඩිනම් සේවයක් ලබා දුන්නා. එයින් අපිට අද අත්තිකාරම් මුදලක් ලැබෙනවා. ඉතින් මේ මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ස්තුති ඒවන්ත වෙනවා. දේශයේ ගොඩනගෙන ශක්තිය මෙල්බර්න් මෙටල් ආයතනය පසුගියදා දික්වැල්ල බතිගම ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සඳහා නවීන උපකරණ සහ භාණ්ඩ ලබා දීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඉදිරියටත් මේ ස්පිරිට් මේ හොස්පිටල් එක දිනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් සේවයක් විතරක් නෙවෙයි මේ සේවය කරනට වඩා මේ සේවය කියන්නේ මේ දිගටම ගෙනියන්න තියෙනවා. මේක මේන්ටේන් කරන්න තියෙනවා. ඒකින් තමයි මේක මේ සේවයේ වටිනාකම ජනතාවට හම්බ වෙන්නේ. අපේ මෙල්බර්න් කියන ආයතනයට බලනකොට මෙල්බර්න් අපේ බ්‍රෑන්ඩ් එක අටින් තියෙනවා දේශයේ ගොඩනගන අපගේ ශක්තිය කියලා. දේශයේ ගොඩනවා කියන්නේ වෙළඳාමෙන් විතර නෙවෙයි මේ වගේ පොදු සත්කාර වැඩවල් කරලත් දේශය ශක්තිමත් කරලා ඒ තමයි අපේ මෙල්බර්න් එකේ බලාපොරොත්තුව. AMW ආයතනයේ මොමැක්ස් මොටෝසයිකල් ටයර් පෙළ හඳුන්වා දීමේ උත්සවයක් පසුගියදා පැවැත්ුණා. ඒ සමගින් අදට වාණිජ වාර්තාවෙන් අපි ඔබෙන් සමු ගන්නවා. තවත් දිනක වාණිජ ලෝකේ නවතම තොරතුරු සමගින් නැවතත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.